ප්ලේස් ලව බැක් කරනවා වගේම ට්‍රස් කරනවා. ඉතින් ඒ වගේ මොකද අපි දන්නවා අපි මේ තාම ෆස්ට් රවුන්ඩ් මැචස් වගේක් කියන්නේ අපිට තව එම් පිටින්ම තව මැචස් තියෙනවා තුනක්. ඉතින් ඒක නිසා ඒ තුනේදීත් අපි මෙයාව එක්ස්පෝස් කරේ නැත්තම් ඒ වගේ සිටුේෂන් එකදී මට ක්වොලිෆයි රවුන්ඩ් එක එතකොට එලිමිනේටර් රවුන්ඩ් එකකට එද්දි මට මෙයාගේ මොනවද කරන්න ඕනේ කියලා මට දැනගන්න බැරි වෙනවා. ඒකින් තමයි මම අනිවාර්යයෙන්ම දුන්නේ. මොකද එයා මගේ ඉන්න මේන් ප්ලේ කෙනෙක්. ඒ අතරින් මම එයාට මම එයාව ට්‍රස්ට් කරනවා හැමදෙස්සෙම. මොකද කැප්ටන් කෙනෙක් විදියට ප්ලේ කෙනෙක්ව ට්‍රස්ට් කරේ නැත්තම් එහෙම ඒ ප්ලේටත් ඒ කියන්නේ කිසිම හැඟීමක් නැති වෙනවා මට මේ දේ කරන්න පුළුවන්ද බැයිද කියන එක. දැන් ඊයේ වගේ අවස්ථාවකද එයාට අපි ට්‍රස්ට් කරලා මේ දේ කරාම මම හැමදෙස්සෙම කිව්වේ ඔයා මගේ මේන් ප්ලේයර් මට කරන්න පුළුවන් බෙස්ම දේ ඔයා මේ වෙලාවේ කරලා දෙන්න. මට දින්නද පෙරදුමද වැඩක් නැහැ. හැබැයි ඔයාගේ බෙස් කරලා දෙන්න කියන එක විතරයි මම හැමදෙස්සෙම ඉල්ලන්නේ ප්ලේ කෙනෙක්. ඒක අපි මැච් එකක් අවසානයේදී අපිට කතා කරන්න පුළුවන් අපි දින්නට පස්සේ හෝ පෙරදුනට පස්සේ වෙච්ච මිස්ටේක්ස් ඒ වගේම අපි කරපු හොඳ දේවල්. ඒ අතරින් ඊයේ ජේම්ස් ෆුලර මම ඒ ට්‍රස් කරලා දුන්නේ ආයිට කලින් මැච් එකෙත් ලකුණු 16ක් එයාගේ අතින් ගියා. හැබැයි උනට අපි ට්‍රස් කරපු ඉඳ තමයි ඊයේ මැච් එකෙත් එයාට දුන්නේ. ඉතින් එයා ඒ දේ අපිට කරලා දුන්නා. මොකද බෝල කෙනෙක් වශයෙන් මම දන්නවා මමත් බෝල කෙනෙක් වශයෙන් අපිට කොයි වෙලෙද කියලා ෂුවර් නැහැ. හරියට අපිට 100%ක් විශ්වාස කරන්න බෑ මේ බෝලේ ඕකර එකම දාන්න පුළුවන් මේ බෝලේ බවුන්සර් එකම දාන්න පුළුවන් කියලා. මොකද අපි ඔක්කොම මිනිස්සු. අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ අතරින් එයාට එදා දවසේ කරන්න පුළුවන් හොඳම දේ කරන්න කියන එක විතරයි මම එයාගෙන් ඉල්ලන්නේ. ඒ දේ එයා ඊය කරා.